හලාවත වැවිලි සමාගමට අයත් තඹ පන්නි වතු අයේ අක්කර 450ක මුඩු විම්බල සාර්ථක ලෙස කාබනික වගාව ආරම්භ කර තිබෙනවා. මදු පදන මත ව්‍යවසායකින්ට ලබා දුන් මෙම ඉඩම්වල එළවලු වගා කිරීම සිදු කරගෙන යන්නේ විදේශ වෙළඳපොළද ඉලක්ක කරගනිමින්. එමගින් බොහෝ පිරිසකට රැකී අවස්ථා උදා වී තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ ගෙවතු වගා ව්‍යාපෘති 27,756ක් මේ වන විට ක්‍රියාත්මකයි. ග්‍රාමීල්ධාරී වසම් 102ක් ආවරණය වන පරිදි ගම්මාන 505ක මෙම වගා ව්‍යාපෘති ආරම්භ කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම් PA සරච්චන්ද්‍ර මහතා සඳහන් කළේ. ප්‍රදේශයට ආවේනික එළවලු අලවර්ග මෙන්ම ධාන්‍ය වර්ග මෙසේ වගා කිරීමට පියවරගෙන තිබෙනවා. පාදුක්ක ප්‍රදේශයේ ගෙවතු වගාව දිරිගැන්වීමට පැල පොහොර හා උපදෙස් සමග එක් ගෙවත්තකට රුපියල් 10,000ක දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. හල්බරාව නිමලාරාම විහාරාධිපති පූජ්‍ය වරායායි සමිත ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම මතයි වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇත්තේ. පළමු අදියරේදී එක් ගමකින් ගෙවතු 20 තෝරාගත් මෙම වැඩපිළිවෙලට 1,600 දෙනෙකු මේ වන විට එක්ව සිටිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවලින් පෝෂණය වන කුඹුරුවල වී වගා කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. අරලගංවිල, සිරිපුර, වැලිකන්ද, මනම්පිටිය, අමකසව, මැදිලිගිරිය හා මකමූණ යන ගොවිජන බලපදේශවල වගා කටයුතු සාර්ථකව සිදු කරමින් පවතින බවයි ගොවි නියෝජිතින් පවසන්නේ. මේ අතර ගිරිතලේ ව්‍යාපෘතියේ කුඹුරු අක්කර 7,600කට ජලය නිකුත් කිරීම ආරම්භ කළ බව මින්නේරිය ජලාශයේ වාරි ඉංජිනේරු AW අසේල උදයංග මහතා සඳහන් කළා. රසායනික පොහොර ලැබෙන තෙක් කාබනික පොහොර උපයෝගී කරගනිමින් හැකිතාක් දුරට වී වගාව සිදු කරන ලෙසයි මහවැලි කෘෂි නිලධාරීන් ගොවි ජනතාවට දැනුම් දී ඇත්තේ.